අයිබෝන් අදායිත් හම්බුණ මං හිතනවා මේ YouTube නාලිකාව ඔබ හොඳින් නර්මනවා වගේම ඔබ අත්‍යවශ්‍යම සුන්දර මිනිසෙයෝ මානවිකාවන් මානවකයෝ ශිෂ්‍යෝ මට මේ නරඹලා දුරකථනින් කතා කරනවා අන්තර්ජාලයේ මගේ දුරකථන අංකයේ තියෙනවා ඒක හරි හොඳයි අනවශ්‍ය කමෙන්ට්ස් නැතුව නේද ඒක හොඳයි සහජාතය හොයාගන්න බෑනේ එතකොට තමන්ගේ නමින් නොවන පොඩි පොඩි වෙන වෙන සංකේත වලින් හදාගත්තු අයත් ඉන්නවා ඒවා මිනිහව එන්නත් බෑ ඒ වුණාට මිනිස්සු දන්නේ නැහැ මරු වැඩක් තාක්ෂණයේ හරියට දැනගන්න ඕන නම් අපිට ඒකෙන් හොයන්න පුළුවන් මොකද්ද IP address එක හොයාගන්න පුළුවන් එහෙම නේද මල්ලි හරියට හරි මං හිතුවා මම වැරදිද කියලා ඒකයි නැවතත් නිවැරදි කරගත්තේ IP address එක හොයාගත්ත හැකි ඔය මොන මේ නික්නේම් එකෙන් දැම්මත් වැඩක් නැහැ නේද බලු කුක්කා කපටි රජා මානව යක්කා ඒ වගේ එක එක වහදාගෙන තියෙන උන්ට හරියන්නේ ඒවා මේ මේ මොනව හදාගත්තත් දාපු එකගේ නම හොයාගන්න පුළුවන් IP address එක හොයා ගැනීම හරහා තාක්ෂණයේ එහෙම දියුණුවක් තියෙන මේ ලෝකේ ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කෙසේ වෙතත් මම මේ අද කියන්නේ හිතේ ඔබට කවුරු හරි මඩ ගහනවද? ඔව් කියන අය ගොඩක් ඉන්නවා. දැන් ලංකා පරිසරේ විතරක් ඉන්න අය නම් ගොඩක් තියෙනවා. ඒ විතර නෙමෙයි මතක තියාගන්න. පිටරටවල් වලත් ලාංකිකයෙකුට එක්ක අහුවෙලා ඉන්නෝ නම් එක එක ළඟ වටේ ඉන්නෝ නම් එහෙම එතනත් මඩ එහාට මෙහාට වෙනවා. ඒ ලාංකික ගතිය යන මග අවරන්න බලාගෙන වෙනම කට්ටියක් ඉන්නවා. දැන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල එක්තරා දවසක් අපේ නාට්‍යයක් රඟ දැක්කුවා. ඒ වෙනකම්ම ඉවෙන්ට්ස් කැලෙන්ඩරේ මුකුත් තිබ්බේ නැහැ. හැබැයි මේ මගේ මිත්‍රයා චාලක ඒක දැනුවා විතරයි සුමානියත් තියද්දි තව කණ්ඩායමක් එක්ක වෙලා චිත්‍රපටයක් ගෙනාවා ඕස්ට්‍රේලියාවට ලංකාවේ. ඒක ගෙනල්ල ලොකුවට පබ්ලිසිටි කළා ප්‍රචාරණය කළා. එතකොට මිනිස්සු අර එකකට එන එක සංස්කෘතික අංගයකට එන මිනිස්සු දෙකට කැඩෙනවා අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවා. මේ තමයි ශ්‍රී ලාංකිකයින් කොයි රටට ගියත් තියෙන එකමුතුව මාර ගෞරවණීයයි නේ. පොඩ්ඩක් හිතලා බලන්න හරි ගෞරවණීයයි උත්තමයි නේද මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඔන්නව තමයි ගොඩක් තියෙන්නේ. හරි ලස්සනයි. ඔබට යම් කිසි කෙනෙක් මඩ ගහනවාද ඊට පස්සේ පහර දෙනවාද මෙන්න මේකට හොඳ උත්තරයක් මං ගාව තියෙනවා මහත්මා ගාන්ධිතුමා හොඳ ලියවිල්ලක් ලියනවා එතුමා කරන වැඩ කොටස ගැන කතා කරනවා පසුකාලීන පොත්පත් ගොඩක් මම ගාව තියෙනවා ගාන්ධිතුමා ගැන මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ සමාජ විද්‍යාව සමවෙන්න සමාජ විද්‍යාව පශ්චාත් උපාධිය හදාරනකොට එම්.ඒ.ක හදාරනකොට මට දුන්නා මේ එක්තරා නිබන්ධයක් මාතෘකාව තෝරගන්න කියලා. ඉතින් මම තෝරගත්තා මහත්මා ගාන්ධිගේ සේවාව ගැන පොඩි නිබන්ධයක්. මේක නිසා මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය පරිහරණය කරනකොට ගාන්ධිතුමා ගැන ලියවුණු පොත්පත් ගොඩක් හම්බ වුණා. උත්තම පුස්තකාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ඇත්තටම ඇතුළට ගියාම එන්නේ හිතෙන්නේ මොනව කරන්නද ඉන්නේ පෑපික යම් වෙලාවක නේද එතනම නිදාගෙන ඉඳගෙන එහෙම කවුරු හරි කන්න බොන්න දෙනවන ළඟපත තියෙන වැසිකිළියත් එතනම එහෙම පොඩි පැදුරක් දාගෙන නිදාගෙන පොට්ටික ඔක්කොම ගියවන්න නැත්තම් කියලා හිතෙනවා මේ වගේ සිතුවිලි මම වගේම පේරාදෙණිය විද්‍යාර්ථීන් ගොඩකට ඇති වෙන්නේ නැති නේද කිසි වෙතත් මම මෙතනට යන්න මම ගාන්ධිතුමා ගැන කියපු පොතක මෙන්න මේක තියෙනවා අද මගේ පුස්තකාලයටත් වඩා පේරාදෙණිය පුස්තකාලයේ තිබුණු පොතකින් ගත්තු කොටසකින් මම ඉදිරිපත් කරන්නේ මහත්මා ගාන්ධි කියනවා යම් කිසි කෙනෙකුට
යම් ව්‍යාපාරයක් කරගෙන යනවාද ව්‍යාපාරයක් කියන එකත් වැරදිට තේරුම් ගන්න එපා පෙළක් අය හිතන්නේ බිස්නස් කියලා මේ මේ සිංහලෙන් යම් ව්‍යාපාරයක් කියන්නේ සමාජ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් මොනවා හරි කරගෙන යනවා නම් එය කරගෙන යන පටන් ගත්ත දවසේ ඉඳන් සාර්ථක තත්ත්වයට පත් වෙන ඉම අතර අවදි හතරක් පසු කරන්නට වෙයි කියලා මහත්මා ගාන්ධිතුමා කියනවා. මොකද්ද මේ අවදි හතර? එක. ඒ තමයි එයාව කවුරුත් ගණන් ගන්නේ නැහැ. කොහොමද මේ ගාන්ධිද? ගාන්ධි කියලා එක්කෙනෙක්. අපි දන්නේ කවුද? මේ නීතිඥයෝ එංගලන්තෙ ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා දැන් මේ අවිහිංසාවාදී ව්‍යාපාරය කියලා ඉන්දියානු නිදහස් සටන කියලා එකක් කරගෙන යනවනේ. ඇත්තද? ඉතින් අනේ මන්දා ඔන්න ඔහොම කියන්නේ ගණන් ගන්නෑ. අපි කාටත් අපි මොන හරි කරගෙන යනවා නම් මතක තියාගන්න ඔබ හැමෝටම රටට දැනෙන යමක් ලෝකෙට දැනෙන යමක් ක්‍රියාත්මක කරගෙන අරගෙන යනවා නම් එක අවස්ථාව පළවෙනි අවධිය තමයි ගණන් ගන්නේ නැහැ. කිසිසේත් ගණන් ගන්නේ නැහැ. නේද? හරියට අපි රංගපාන්න අපේ මුල් කාලේ වගේ මට තාම මතකයි. මුල් අවධියේදී. කවුද? ඉවකට හිටපු පෙළප්‍රවීණයෝ ගොඩාක් ප්‍රවීණයෝ මට උදව් කළා. මං ඒකන ස්තුතිවන්ත වෙන ඔවුන්ට. ඒ සමහර ජීවතුන් අතර නෑ. එක්කෙනෙක් තමයි ආචාර්ය ජයලත් මනෝරත්න. හොඳට සහය දුන්නු අදහස් දක්වපු ප්‍රවීණයෙක් මගේ ජ්‍යෙෂ්ඨෙක්. ඒ වගේම පේරාදෙණී විශ්වවිද්‍යාලයේ මට වඩා ගොඩාක් ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්. අපි මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි ගුරුතුමාගේ බැච් පේරාදෙණී. එතකොට හිතාගත්ත හැකිනේ. නමුත් ඒ අය දරුණු උදව් කළා මට. හිතන්න බැරි උදව්. හැබැයි සමහරු හිටියා නෑ කරන්නේ. දැන් ඔය මේ නමකද? ජයලාල් රෝණ. රඟපාන්නේ නෝනේ. දැන් ඉතින් පොඩ්ඩක් උත්සාහ කරනවා. අපි ඉතින් අමාරුවෙන් ගොඩනගපු කලා ලෝකේ ඕගොල්ලෝ ඉතින් වනසන්න හදන්නේ නේද? බලන්නකෝ. මං තාම මොකක්වත් හිතලවත් නැ මේ ආව විතරයි. වනසන්න හදන්නේ නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ පූර්ව නිගමනයකට එනවා. මේ අය කිසිදු තර්කයක් නැහැ. ඒකේ නැහැ. ඔයා මෙන්න මේ වැඩේ කළා වැරදි. ඒක නිසා ඕගොල්ලෝ කලාව වනසන්න එපා. එහෙම කියන්නේ නැහැ. දැන් අපි කියනවානේ. මේ ගැටලි නාට්‍ය කියන්නේ කලාව වනසන වැඩක්. ලංකාවේ මිනිසුන්ව මෝඩයට ලක් කරන වැඩක් කියලා කෙලින්ම කියනවා තාර්කිකව. ඒ ඇයි කියලා කියන්නේ හේතුවක් තියෙනවා. එහෙම නැහැ ගණන් ගන්නේ නැහැ. උන්න මහත්මා ගාන්ධිතුමා කියපු පළවෙනි අවස්ථාව ගණන් ගන්නේ නැහැ. දෙවෙනි අවස්ථාව අවදිය තමයි බණිනවා. කද්ද මොනද කඩක මොනද කරන්නේ? පිස්සුද? දැන් මේ YouTube නාලිකාවෙත් වෙලක් වෙලාවට ඔම මේ අදහස් ඉදිරිපත් කරනකොට වෙලක් වෙලාවට අපි නොහිතපු තැන පැත්තකින් මොනවා හරි කියලා බනිනවා. ඒගොල්ලෝ හිතනවා ඇති එක මාකටින් කියලා. ඒවා අඳබාලකම් නේද? දුර්වලකම් බනිනවා. ඒ කියන්නේ මහත්මා ගාන්ධිත් එක්ක ඒ කාලේ එකට නැගිටලා එන්න උත්සාහ කරපු කීප දෙනෙක් ඉන්න උන්ට බැරි වුණා නැගිටලා එන්න. පපු හරි නෑ. හිත් පපු නෑ. ඒවා අපිරිසිදුයි. උන්ට නැගිටලා එන්න බෑ. මොන මගුල කළත් නැගිටින්න බෑ. නේද? ටෙලි නාට්‍ය 80ක ඉතර රඟපාපු මිනිස්සු ඉන්නෝනේ කවුරුත් දන්නේ නෑ. යාම කියන්න ඕන මම මෙයා කියලා. අන්න එහෙමයි ඉන්නේ. පපු හොඳ නෑ. ඉතින් අරක මොකද වෙන්නේ? ගාන්ධිට බනිනෝ මඩ ගහනෝ. ගාන්ධිතුමා කියනවා එක බැන්නා ගණන් ගන්නෑ. මට ගණක් නෑ.
I do my job right. Mama mage wedakota sahariyata karano. Devini avasthawa banino. Kamanne obathuma eka thiyaganna. I do my job right. Thungini avasthawa enwa eka thamai bahayanakama avasthawa pahara denwa. Oba oy video patolin ehema dakala athi parana ewa thiyenawa den dala YouTube eke Gandhi tumage ජාතික ව්‍යාපාරයට එරෙහිව නැගිටලා ඉන්දියානුවම ගහනවා. මේ කොහෙන්වත් ආපු මිනිස්සු මේ රට අල්ලගත්තු වෙන්නේ ගහන්න ඕන ඉංග්‍රීසින්නේ. නෑ ඉන්දියානුවම ගහනවා. ඒ අපේ ජාතිය තුලත් ඉන්නවා මේකේ හොඳක් වෙනවට වෙනසක් වෙනවට කැමති නැති උන්. මොකද වෙනසක් වුණොත් උන්ගේ බඩ පිරෙන්නේ නෑනේ. බොක්ක පිටර. එහෙම උන් ගහනවා. දැන් අපිටත් එහෙම ගොඩක් දෙනෙක් ඉන්නවෙන්න පුළුවන්. ගණන් ගන්න නරකයි. ගාන්ධි තුමා කියනවා ඕකේ බොහොම හොඳයි ඕක කරගෙන යන්න මමගේ කාර්ය කරගෙන යන්න පිට කොන්දටම ගහන අවස්ථා ගොඩයිම ගාන්ධි තුමාට දිගට හරහාට ගහන පොළො වලින් ගහන අතපය කැඩෙන්න ගහන ජනතාව අරන් ගිල්ල ගාන්ධි තුමාව නැවත සුව කරනවා බටහිර බෙහෙත් දෙන්නේ මොකද ඉංග්‍රීසින්නේ ගහන්නේ එහෙම එකකුත් තියෙනවා ඉන්දියානු ආයුර්වේද වෛද්‍ය කමට පින් සිද්ධ වෙන්න ගාන්ධිව හොඳ කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ ගාන්ධිතුමා කියනවා සිවන අවස්ථාව එනවා පොඩි කැස්සක් ආවා මගේ බිරිඳ මොනවා හරි මිරිස් බදිනවා ඇති නේද මගේ ගෙදර නෙමෙයි හතරවෙනි අවස්ථාව සිවනි අවස්ථාව තමයි ගණන් ගන්න තු හිටපු අය බැනපු අය පහර දුන්න අය මුළු ඔක්කොම එකතු වෙලා සිවන අවස්ථාවේදී වඳිනවා ගාන්ධිජී ඔබ තමයි මේ රටේ වීරයා කියලා අන්නේ අවස්ථාවට එනකන් තමන්ගේ කාර්ය අහිතක් නැතුව කරගෙන යන්න සමාජයට විපතක් නොවීම උදෙසා කරන සෑම වැඩක්ම සාර්ථක වෙනවා ජනතාව ඔබව රකින්නවා අද ඉන්දියාවේ උසාවියක පොලිසියක රාජ්‍ය ආයතනයක රාජ්‍ය නායකයාගේ ඡායාරූපයට වඩා තින්නේ ගාන්ධිතුමාගේ ඡායාරූපය මෙරිලත් අවුරුදු ගානක් ගාන්ධිතුමා ඔවුන්ගේ හදවත් අතර ජීවත් වෙනවා ඒ තමයි ලෙජන්ඩ් කියන වචනින් කියන්නේ ඇයට නැතු මේ ඊයේ වෙරිදා මොනවා හරි සින්දුවක් දෙකක් කියව පළියට ලෙජන්ඩ් වෙන්නේ ජනතාවගේ සල්ලි හොරගත්තු පළියට ඊට පස්සේ ජනතාවටම දඬුවම් කරපු පළියට එයා ලෙජන්ඩ් වෙන්නේ ලෙජන්ඩ්ලා ගාන්ධිතුමාලා තව ඉන්නවා ලංකාවෙත් ලෙජන්ඩ්ලා ගොඩක් එයා ගැන පස්සේ කතා කරමු අයිබෝන්